අයිබුවන් සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දෙනාටම අද 2019 වසරේ දෙසැම්බර් මාසේ 24 වෙනිදා තවත් වාසනාවන්ත අලුත් දවසක් අගහරුවාද දවසක් ඉතින් උදා වුණා වූ අද දවස ඔබ හැම දෙනාටම සාමයේ සතර සමගිය සෞභාග්‍ය රජයෙන වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තුනුරුවනගේ අනන්ත මහ ගුණ බලයෙන් ඔබ හැම දෙනාටම යහපතක්ම වේවා ඒ වගේම නරක නොපනත්කම් වලින් ඈත් වෙලා සුචරිතවත් කටයුතු වල නියැලෙන්න සත්පුරුෂයන් හැටියට වැජඹෙන්න අද දවසේ ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා මුළු ලෝකෙටම සද්ධර්ම sannivedanaya කරනු න්‍යායෙන් බෞද්ධ මාධ්‍ය ජාලය මේ රටට දායාද කොට වදාළ පරම පූජනීය දරණාගම කුසලධම්ම පින්වත් දාසමිඳුන් වහන්සේගේ ශ්‍රී නාමයට ගෞරවය උපහාරය වේවා උන්වහන්සේ ප්‍රාර්ථනීය උතුම් බෝධියකින් අජරාමර නිවන් සම්පත් සාක්ෂාත් කරගනිත්වා කියන ප්‍රාර්ථනෙත් එක්ක අදත් අපි පින්බරු දැසන මෙලෙස ආරම්භ කරනවා. අපි අද සුවිශේෂී ආරාධිතයෙකු කැඳවා ගත්තා සාකච්ඡා කරන්න. එතුමන් මින් පෙර දවසකත් අපිත් එක්ක සහසම්බන්ධ වුණා මේ වැඩසටහනට. කෙසේ වෙතත් රාජ්‍ය සේවකයෙකු හැටියට තරුණ රාජ්‍ය නිලධාරියෙකු හැටියට බොහොම ජවසම්පන්න ලෙස තමන්ගේ දැනුම සහ අත්දැකීම් මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් දායක කරන නීතිඥ මහත්මයෙක් එතුමා. එතුමා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පාලන නීතිඥ චතුර උමගිලිය මහත්මයා. අයිබන් කියලා පිළිගන්නවා චතුර මහත්මයා. අයිබන් අපි එතුමත් එක්ක කතා කරන්න අද සූදානම් වෙන්නේ රාජ්‍ය නිලධාරියා කියන වපසරිය තුළ මොන වගේ ක්‍රියාකාරකමක්ද කළ හැක්කේ කෙනෙකුට රටේ අභිවෘද්ධිය දියුණුව වෙනුවෙන් රාජ්‍ය නිලධාරියෙකුට ලබා දිය හැකි දායකත්වයේ කොයි ආකාරයෙන්ද පසුගිය දිනවල කතාබහට ලක් වුණා රාජ්‍ය නිලධාරීන් හට සමහර විට පෝරකයට යන්න නැත්තම් කරන කියන ගන්න තීන්දුව తీරන නිසාවෙන් දේශපාලඥයන්ගේ අනුදැනුම ඇතිව කරන යම් යම් දේවල් නිසාවෙන් ඔවුන්ට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා ආණ්ඩු පෙරලිත් එක්ක. හැබැයි අපි රටේ අනාදිමත් කාලයක ඉඳලා මේ රාජ්‍ය නිලධාරිය කියන රජයේ සේවකයෙක් කියන කාරණාව හරි ගෞරවනීය තනතුරක්. එය සාමාන්‍යයෙන් ඕනම අත්සනත් සහතික කරන්න පවා යොදාගත්තු සුවිශේෂී ගරුගාම්භීර රැකියාවක්. ඒ නිසා මම කැමතියි ඉතිහාසෙත් එක්ක ඔබතුමා දකින රාජ්‍ය නිලධාරියා කොයි වගේද? කොයි වගේ විය යුතුද කියන කාරණේම පටන් ගන්න චතුර. එහෙමයි. ශෂික මහත්මයා අපි ගත්තොත් මේ රාජ්‍ය සේවය කියන එක රජ කාලෙත් තිබුණා. ඔව්. ඒ වගේම තමයි ඊට පස්සේ විශේෂයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයින් ආරම්භ කරපු සිවිල් සේවය. ඒක තමයි රාජ්‍ය සේවය ගැන අපිට කතා කරන්න වෙන්නේ. ඔව්. එතකොට 1972 කලින් තිබුණේ රාජ්‍ය සේවයට බොහොම කීර්තිමත් ස්ථානයක්. 72 කලින්. ඒක සමහර වෙලාවට රටේ පාලනය දේශපාලඥයාටත් වඩා රජයේ නිලධාරියා අතේ තිබුණද කියලා හිතන ගානට තිබුණා. ඒ කියන්නේ එක්තරා දුරකට නිලධාරීවාදය කියන තැනටත් විකාශනය වුණා. ඒකත් එක්ක. ඒතොර 1972 කලින් තිබුණු මේ තත්ත්වය මහජන නියෝජිතයෝ එච්චර රිස්සුවේ නැහැ. මොකද හේතුව ජනතාවට ඍජු වග කියන්නේ ඡන්දෙකදී මහජන නියෝජිතයෝ. හැබැයි රජයේ නිලධාරියා පාලනයේ ලොකු භූමිකාවක් කරනවා. මෙන්න මේ தත්ත්වය වෙනස් වෙන්න 72 1972 අවුරුද්දේ අපි ජනරජයක් බවට පත්වීමත් එක්කම රාජ්‍ය සේවා කොමිෂන් සභාව වළංගු වෙනවා. බ්‍රිතාන්‍ය ජාතිකින් විසින් ඇති කරපු රාජ්‍ය සේවා කොමිෂන් සභාව වළංගු කරනවා ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවේ. වළංගු කරලා අමාත්‍ය මණ්ඩලයට පවරා දෙනවා රාජ්‍ය සේවකයන් සම්බන්ධ සියලුම බලතල. ඒකෙන් අපේක්ෂා කරන්නේ නිලධාරීවාදයේ යම් තරමක් ආණ්ඩු මට්ටු කරලා ජනතාවට ඍජු වග කියන මහජන නියෝජිතයෝ දෙන පොරොන්දු මාලාව නිලධාරීන් ලවා ක්‍රියාත්මක කර ගැනීමේ තත්වයක් උදා කරගන්න. ඇත්තරම රාජ්‍ය සේවයේ සංක්‍රාන්ති කාලයක් තමයි 72-78 කාලේ. ඒ කියන්නේ 72-78 කියන කාලය තුළ රාජ්‍ය සේවයේ සහ දේශපාලනය සමාන්තරව බලය පෙන්නපු තත්වයක් තියෙනවා. දැන් මේකේ හොඳම උදාහරණය කිව්වොත් 72 කලින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දිසාපතිතුමා තමයි මුලසුන හිමිවුනේ. ඔව්. දිස්ත්‍රික්කයේ දේශපාලන ප්‍රධානම බලධාරියත් හිටියේ දෙවැනි පුටුවේ. දිස්ත්‍රික්කයේ ප්‍රධාන අමාත්‍යතුමා දිසාපතිතුමාට සර් කියලා කතා කරේ. 72 පෙර. එහෙම ඉතිහාසයක් තිබිලා තියෙනවා. එහෙම ඉතිහාසයක් තිබිලා තියෙනවා. අපි මේකේ හොඳ නරක පසු ගලපමු දෙපැත්තක් තියෙනවා. එතකොට 72-78 අතර කාලය තුල රාජ්‍ය සේවා කොමිසම වළංගු කරනවා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සමාසුන් පනවනවා. එතකොට සමාසුන් කියන්නේ දිසාපතිතුමයි
දිස්ත්‍රික්කේ ප්‍රධාන දේශපාලන අධිකාරියයි සමාන කෝචයා කියලා අපි කියනවා. සමාසුන් බවට පත් කරනවා. දැන් කියන්නේ සම සභාපතිවරු කියලා ඒ වගේ. සභාපතිවරු. ඉතින් 72 78 සංක්‍රාන්ති කාලය තුල එහෙම වෙලා 78 ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 77 බලයට ඇවිල්ලා 78 සැප්තැම්බර් අපේ වර්තමාන ව්‍යවස්ථාව හදනකොට අර අවලංගු කරපු රාජ්‍ය සේවා කොමිෂන් සභාව නැවත පිහිටවනවා. නමුත් අමාත්‍ය මණ්ඩලයට යටත් කොට සහ දිස්ත්‍රික්කේ දේශපාලන අධිකාරිය පළවෙනි පුටුවට ගන්නවා. දිසාපතිතුමා ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන දෙවෙනි පුටුවට යවනවා. කොටිම දිසා ඇමතිවරු පව පත් කරනවා එතුමන්ලා. දිසා ඇමතිවරු පව පත් කරනවා. ඒ කියන්නේ දැන් මේකේ ගත්තොත් මේ අවදි තුන 72ට පෙර ඉහලාසුණක් කයිචයා කියමුකෝ අපි. 72යි 78යි අතර සමාසුන් කෝචයා 78ට පස්සේ ලෝචයා මෙහෙම ගියොත් රාජ්‍ය සේවයේ අන්තිමට නෝචයා වෙයි. එතකොට එහෙම නොවෙන්න නම් එකක් මෙහෙමයි. අර අපි කලින් දවසෙත් කතා කරා වගේ රාජ්‍ය සේවය සහ අමාත්‍ය මණ්ඩලය නැත්නම් දේශපාලන අධිකාරිය ඔක්කොම මේ විධායකය නියෝජනය කරනවා. එතකොට රාජ්‍ය සේවකයාට නැති දෙගොල්ලොම ජනතා නියෝජිතයෝ අපි එදා කතා කරා. හැබැයි දෙගොල්ලොන්ටම රාජ්‍ය සේවකයාට නැති විශේෂ දෙයක් දේශපාලඥයට තියෙනවා කියලා අපි පිළිගන්නවා. ඒ තමයි ජනතාවගෙන් ලැබිච්ච කතිරේන් ලැබිච්ච ජනවරම. එතකොට දෙගොල්ලොම ජනතා නියෝජිතයෝ වුණාට ඍජුව ජනතාවට වගේ කියන්නේ දේශපාලඥයා. එතකොට ඒ නිසා ඒ අයට ප්‍රමුඛතාවය ලැබීම ඒකේ වරදක් නෙමෙයි තියෙන්නේ. එතකොට ඒ අය සුදුසුකම් මතපත් වෙනවා නම් ඒ අය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම කිසි වරදක් නැහැ. එතකොට ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න තමයි රාජ්‍ය සේවයේ ඉන්නේ. හැබැයි ප්‍රතිපත්තිය හදන කෙනා එහෙමනම් රාජ්‍ය සේවකයාට වඩා හෝ සමානව සුදුසුකම් වලින් යුක්ත වෙනවා. ඒ තර්කය මත පිහිටා අපිට යට දෙවනි තැන පිළිගන්න පුළුවන්. ඔව් චතුමහත්ම මම මෙහෙම යෝජනා කරා. දැන් ඔබ ඔය කියන තර්කය තුල තියෙනවා අපි ඡන්දෙන් තෝරාපත් කර යවන ජනතා නියෝජිතයන්ට අවම සුදුසුකමක් මේ පමණයි කියලා අපි තක්සේරුවක් නැහෙනේ. මේ උපාධියක් තිබිය යුතුයි, සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් විය යුතුයි කියලා දැන්නේ. සල්ලි තියෙන හයිකාරකම් කරන්න පුළුවන් පරම්පරාවෙන් හරි දේශපාලන නෑදෑකමක් තියෙන කෙනෙකුට කවුන්සලයට යන්න පුළුවන් ඒ කාලේ හැටියට. දැන් පාර්ලිමේන්තුවට. ඒ කියන්නේ ඔහු ජනප්‍රසාදයට පත් වෙලා තියෙනවා නම් ජනතාව ඔහු පිළිගන්නව නම් යන්න පුළුවන්. හැබැයි ඔහු දන්නේ නැහැ රටක නීතිය කොහොමද විය යුත්තේ, රටක ස්වාධිපත්‍ය කොහොමද වෙන්න ඕනේ කියලා. ඔහු හදන නීති සමහරට එවැනි අයම තමන්ගේ ගැත්තන් හැටියට රාජ්‍ය යාන්ත්‍ර නීතියට තල්ලු කර යවන, නැත්තම් පත් කර යවන රාජ්‍ය නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරන අවස්ථා දකින්නවා. දැන් වර්තමාන වෙනකොට ඒක තමයි නරකම තත්ත්වය. ඒ කියන්නේ නොදන්නා දුහුණන් පිරිසක් විසින් එවැනිම අඳබාලයින් පිරිසක් හරහා ක්‍රියාත්මක කරන්න හදන රටේ නීතිය කියලා කිව්වොත් මම හිතන්නේ නිවැරදි. ඉතින් මේ தත්ත්වය කොයිතරම් භයානකද රටේ මේ ඉදිරි ගමනට? ඔව් ඒක අනිවාර්යයෙන්ම. මොකද හේතුව දැන් මේ අවුරුදු 70ක්ම ගිය ක්‍රමයක් තියෙනවා. විශේෂයෙන් ඒක වර්ස්ට් උනේ නරකම தත්ත්වයට පත් උනේ 77න් පස්සේ කියන එක මගේ විග්‍රහය. ඒ ඉරක් ඇඳලා පෙන්වන්න පුළුවන් සමාජ සංස්කෘතික දේශපාලන ලොකු වෙනසක් එක්ක හොඳ ප්‍රතිඵල තියෙනවා පුළුවන්. නමුත් ඊට වඩා වෙච්ච ව්‍යසනය වැඩි. එතකොට මේ කාලය තුල දැන් අද වෙනකන් දැන් රාජ්‍ය සේවයේ අවුරුදු 13ක් මා පරිපාලන සේවයේ ගත කරනවා. මට පෙනිච්ච හොඳම දෙයක් තමයි, විශේෂම දෙයක් තමයි, ඒ කියන්නේ ඒක නරකම தத்துவයක්. අනිවාර්යෙන් ආණ්ඩුව මාරු වෙනවත් එක්කම අපේ නිලධාරීනුත් වහාම ආණ්ඩුවේ මේ මහජන නියෝජිතයෝ කියන අය කියන්නේ මොකද්ද? ඒකම අනක්ගුණක් නැතුව කරලා තමන්ගේ ඊළඟ තනතුර නැත්නම් තමන්ගේ ඊළඟ උසස් වීම ලබා ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් දැන් මෙහෙමනේ, අර එදත් අපි කිව්වා වගේ ජනතා සම්මුතිය ක්‍රියාවට නගන්නයි අපි බැඳී ඉන්නේ. එතකොට ප්‍රතිපත්ති සම්පාදකයන් ක්‍රියාවට නගන්න ඕන ඒගොල්ලන්ට ඡන්දෙදි ලැබිච්ච ජනවරම ඡන්දේ ලබා ගැනීම සඳහා ජනතාවට ඉදිරිපත් කරා වූ සම්මුතිය. ඔව්. එතකොට ඒ අනුව ක්‍රියා කරන තාක් රාජ්‍ය නිලධාරීන් වන අපි එයට නතුව, එයට එකඟව වැඩ කළ යුතුයි. නමුත් මෙතන තියෙන්නේ දැන් මේ ප්‍රතිපත්ති වල ප්‍රශ්නයක් නෙමෙයි, මේ රටේ පුද්ගලයෝ පිළිබඳ ප්‍රශ්නයක් තියෙන. ගොඩක් වෙලාවට රට ඉදිරියට ගෙනියන ප්‍රතිපත්තියක් ගැන නෙමෙයි කතා වෙන්නේ, පුද්ගලයෝ ගැන ප්‍රශ්නයක්. ඒ හින්දා ඔබතුමා කිව්වා වගේම අන්තිමට වෙන්නේ කිසිම දැක්මක් නැතුව එක පිරිසක් යනවා, ඒ වෙනුවට වෙන පිරිසක් යනවා, ඒ පිරිස යනවා තවත් පිරිසක් යනවා. එතකොට ඒ අය පස්සේ දුවන නිලධාරි පැලැන්තියකුත් බිහි වෙලා ඉන්නවා. දුක්ඛිතම කාරණය දේශපාලනයෙන්ම පත් වෙන සභාපතිවරු, අධ්‍යක්ෂකවරු එසේ වීම
තරමක් ඉවසාවදාරන්න පුළුවන්. මේ හොඳ සුදුසුකන් තියෙන දීප ව්‍යාප්ත සේවාවල තිත්ත වුණත් ඇත්ත කියන්න ඕන. මේ බොහොමයක් සමහර නිලධාරීන් හැමෝම නෙමෙයි, ඒ අර රැල්ලෙම යන එක තරම් සෝචනීය තත්වයක් නෑ. මම ඔබතුමාට එක උදාහරණයක් කියන්න, මීට අවුරුදු 10කට කලින් මේ වගේ උදාහරණ අනන්තමට කියන්න පුළුවන්. මීට අවුරුදු 10කට කලින් මම එක්තරා පළාත් සභාවක අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කරපු කාලේ පළාත් සභාවේට එනවා කිව්වා එවකට හිටපු ගරු ජනාධිපතිතුමා, පළාතෙන් පළාත ගියා එතුමා. එතකොට ඒ සියලු අමාත්‍යංශවල ජනාධිපතිතුමාට ප්‍රසන් කරන්න කොහොමද මොකක්ද අපි ඉදිරිපත් කරන්න කියන කලින් සාකච්ඡාවලදී දත්ත ගොඩක් සංශෝධනය වුණා. ඒ කියන්නේ අපි හිතමුකෝ නිවැරදි දත්ත නොවන, නිවැරදි දත්ත නොවන දත්ත ඉදිරිපත් කරා. ඒ කියන්නේ මේ රවට්ටන්න හදන්නේ රටේ නායකයා රවට්ටලා සුරපුරයක් වගේ පේනවා. මේ පළාත් සභාව සුඛිත මුදිතයි, ඔක්කොම හරි. ජනාධිපතිතුමා එන පාර විතර කාපට් කරනවා. එයා එතුමා ගුවනින් බැහැලා එන පාර කාපට් කරනවා. නමුත් අනිත් හැම පැතිවලම පාරවල්වල වලවල් තියද්දී දත්ත වෙනස් කරනවා. මේ වගේ යන දැන් අපි මේ අපි අවුරුදු 70කට පස්සේ දකින්න ලොකු වෙනසක්. ඇත්තටම අපේ ගරු ජනාධිපතිතුමා පෙන්වන්නේ නිහතමානීකම, නිර්ව්‍යාජකම. කිසිම ජනාධිපතිතුමා කියලා ඇඳුමේවත් කිසි වෙනසක් කරේ නැහැ එතුමා. දැන් මේ තත්ත්වෙත් එක්ක එතුමා පෙන්වන වෙනස ඇත්තටම අවුරුදු 70කම සාම්ප්‍රදායික දේශපාලකණින් දෙපැත්ත මාරු වෙවි රජකම් කර රටේ සාම්ප්‍රදායික දේශපාලකණියෙක් නොවන මෙතුමගෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් රටට යමක්. ඔව්. ඒ වගේම චතුර අපි දුටුව පසුගිය සතියේ එතුමා හොඳ තීන්දුවක් ගන්නවා. අර ලක්ෂයක් දෙනාට රැකියා ලබා දෙන එක, නිපුණතාවයක් නැති, අධ්‍යාපන සුදුසුකම් නැති, දරිද්‍රතාවයෙන් පෙළෙන පවුලකට එක සමාජිකයෙකුට මේ රජයේ රැකියාවක් ලබා දීම තුළ රුපියල් 30,000ක 35,000ක උපරිමයකට යටත් වාගේ එතුමා කතා කරේ. එවැනි ආදායමක් ලැබීම තුළ සමෘද්ධි දීමනාව ඒ පවුලෙන් අයින් කර හැකි. එතකොට තවත් පිරිසකට සමෘද්ධිය දුන්න හැකි. අර පිරිස ළඟම අපි හිතමුකෝ පාසලේ වොචර් කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් භෝජන සේවා දෙපාර්තමේන්තුවේ පියන් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ පළාතේ තියෙන මොකක් හරි ආයතනයක තමයි අනුයුක්ත කරන්නේ. එතකොට ඔහුට උදේ පාන්දර නැගිටගෙන දුම්රියේ කොළඹ රැකියාවට එන්න ඕනේ නැහැ මේ ජනාකීර්ණ තදබදයට මුහුණ දෙන්න. තමන්ගේම ගමේ රැකියාව කර හැකි. හැබැයි ඒ අයත් අවංක වෙන්න ඕනේ. ඉතින් ඔහු ඒ ප්‍රකාශයේදී නැත්නම් ඒ ජන මේ නියෝජිතයෝ හමුවේ ත්‍රිවිධ හමුදාපතිවරුන් ජනාධිපති ලේකම්තුමා ආරක්ෂක ලේකම්තුමා ඇතුළු පිරිස අතරේ කිව්වා මේ හරි කෙනා තෝරගන්න එක තමයි අමාරුම වැඩේ. වැරදි කෙනෙක් අපි තෝරගත්තොත් එහෙම නෑ දැහිතවත්කම් වලට මේ වැඩේ හරියන්නේ නෑ කියලා. එතුමාට හොඳ දැක්මක් තියෙන බව පේනවා. මොකද ඒ පසුගිය සතියේ ඒ කරපු යෝජනාවත් එක්ක මම හිතනවා පහසර බලාපොරොත්තුව තියාගන්න පුළුවන් කියලා. ඒත් එක්කම එතුමා ඒ සෙන්ට්‍රලයිස් කරලා මධ්‍යගත කිරීම තුළ ඔහු තමයි ඒ කෝට එක බෙදලා දෙන්නේ මන්ත්‍රීවරුන්ට. මන්ත්‍රීවරුන්ටත් මේ මිනිස්සුන්ට දව කරන්න අවස්ථාවක් දෙන්න එපා. ඒතර ඒ පළාතේ මන්ත්‍රීට පුළුවන් ඒ පළාතේ ඉන්න ඔය කියන සුදුසුකම් සපුරපු අයට මේ රැකියා අවස්ථාවක් දෙන්න. මේ තත්ත්වය ඔබතුමා කොහොමද දකින්නේ? දැන් මේ මෙච්චර කල් උනේ එහෙම නෙවෙයි නේද? රාජ්‍ය ආන්තරණය තුළ අපි දන්නවා විවිධ ආයතන ඒ හම්බෙන අමාත්‍යංශය ගැන තමයි පාක්ෂිකව සතුරු වෙනවා. අපි අමතුමාට මේක හම්බුණා දැන් ඉතින් ගාමේම කට්ටිය එකට දාගත්තා කියලා එහෙම හිතන අවස්ථාවක් තිබුණා නේද කාලයක්? ඔබතුමා නිවැරදි. දැන් අපි ගත්තොත් මම පෞද්ගලිකව මේක පෞද්ගලික ප්‍රකාශය, පෞද්ගලිකව සමෘද්ධි වැඩපිළිවෙලට වඩා හරියට කෙරුණා නම් ජනසවියේ වැඩපිළිවෙලේ හොඳක් මම දකිනවා. මොකද හේතුව ජනසවියේ ගරු රණසිංහ ප්‍රේමදාස මහත්තයා ඉලක්ක කරේ අවුරුදු දෙකකින් මෙයා දුප්පත්කමින් ගොඩ එන්න ඕන කියන තර්කය. ඔබතුමාට මතකද දන්නේ 88 ජනාධිපතිවරණ පොරොන්දුවල කිව්වේ අවුරුදු දෙකක් යනකම් එයාට බඩු මල්ලක් දෙනවා. ඒ අතර එයා වෙනුවෙන් අනිවාර්ය ඉතුරුම් කිරීමක් යනවා. 25,000ක ආයෝජනයක් ලබා දෙනවා අවුරුදු දෙකකින් පස්සේ. කියන්නේ 80 ගණන් වල. කියන්නේ අද කාලේ හිටියේ ලොකු ආයෝජනයක්. එන් පස්සේ එයා ගොඩ යන්න ඕනේ. මේ වැඩපිළිවෙල හරියට ක්‍රියාත්මක වුණාද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක වෙනම දෙයක්. නමුත් ඒ කියන්නේ හැමදාම කෙනෙක් දුප්පත්කමේ තියාගන්න එක නෙමෙයි විය යුත්තේ. ඒ පවුල ගොඩ එන්න ඕන දුප්පත්කමේ. එතකොට මේ දුප්පත්කමෙන් ගොඩ එන්න අධිකාරු ජනාධිපතිතුමා ගත්ත මේ වැඩපිළිවෙල නිපුණතාවයක් අවශ්‍ය නොවන සාමාන්‍ය කාමකරු සහ අනෙකුත් විශේෂ තාක්ෂණික දැනුමක් ඕනේ නැති තනතුරු වලට ඒ පවුලක කෙනෙක්පත් කිරීම තුළ ඒ පවුලට සයන් ලෙස ගොඩ එීමේ අවස්ථාව හැමදාම දුප්පත්කමේ ගිලී ඉන්නේ නැතුව. අනිත් එක තමයි විශේෂම දේ මේකට මේ ගරු ජනාධිපතිතුමා එකඟ වුණේ එතුමා සාම්ප්‍රදායික කපටි දේශපාලකණියක් නොවන නිසා. මොකද හේතුව දේශපාලකණියා මන් දකින්න විදිහට ගොඩක් අය කැමති නැහැ ජනතාව හොඳ දැනුවත්භාවයකට විද්වත්භාවයකටම හැමෝමපත් වෙනවට. එතකොට තමන් කියන විදිහට ඔල්වරසන් දෙන ඒ වගේ අර ඒ වගේ රැල්ලේ දේශපාලනයක් පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඉතින් එතකොට මිනිස්සු ක්‍රමානුකූලව බත් පැකට් එකට අරක්කු බෝතලයට ඡන්ද දෙන තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැහැ. එතකොට එයා ස්වාධීන පවුලක් ලෙස නැගී හිටිනවා. නමුත් රටක් විදිහට අපි දිනු වෙනවා නම් ඊයුත්තේ මේ මං
ඔතුමාට තව උදාහරණයක් කියන අපි දකුණු කොරියාවේ සංචාරකය දුන 2012 සමාවල් ලොන්ඩන් ට්‍රේනින් සෙන්ටර් එකේ. දකුණු කොරියාව කියන්නේ අපිටත් වඩා ඔබතුමා බැලුවොත් අවුරුදු 50කට කලින් බොහොම පල්ලෙහා හිටපු රටක්. නමුත් අද ලෝකේ මං දකින 2012 මාට මතක විදිහට 8 වෙනි ආර්ථිකය ලෝකේ. ඉතින් කොහොමද මේක ගොඩනැගෙන්නේ? අපි ඒ කාලේ රටේ කියන්නේ නිකන් දුප්පත් අය ඉන්න පැතිවල නිකන් කොරියාව වගේ කියලා නේද? ඒ තරමටම මේ කොරියාව කියන්නේ නිකන් නරක පරිසරයක් තියෙන රටක් හැටියට නැත්නම් දුප්පත් පහත් පරිසරයක් තමයි අපි ඒ කාලේ කියනවා. තද වෙනකොට ඊට වඩා ප්‍රබල තත්ත්වයක ඉන්න අය නේද? දකුණු කොරියාව විශේෂයෙන් කොහොම ඉදිරියෙන් ඉන්නේ. ඒත් මේ කොරියාව ගොඩනගන්නේ පක් ජන් ලී කියන හමුදා නායකයා. මේ ජනාධිපතිතුමා බලයට එනකොට බොහෝ අය කිව්වා එයා ඒකාධිපති. එයා දන්න දේශපාලනයක් නැහැ. හමුදා වේ වැඩ කරලා තියෙන්නේ. මේ වගේ නොයෙකුත් කතා කිව්වා. නමුත් එච්චර පල්ලෙහා තැනක හිටපු දකුණු කොරියාව ලෝකයේ 8 වෙනි ආර්ථිකයට ගන්න නියමුවා. ඔව්. පක් ජන් ලී මැතිතුමා. තව ඕනතරම් රටවල් පෙන්වන්න පුළුවන් අපිට මේ විදිහට. එතකොට ඒ කරේ ලොකු වෙනස්කම් කරලා පවත්නා ක්‍රමයට විරුද්ධව ලොකු වෙනස්කම් ගොඩක් කළා. වර්තමාන ගරු ජනාධිපතිතුමාටත් මං හිතන්න වෙයි වටේ එකතු වෙලා මුලා කරන ළඟම දේශපාලන පැලැන්තියකුත් ඉන්නවා, නිලධාරී පැලැන්තියකුත් ඉන්නවා. මේ රට අද මේ තියෙන තත්ත්වයටපත් වුණා නම් ඒකට දේශපාලඥයෝ නිලධාරීන් ඊට වඩාත් වගේ කියන්න ඕනේ කියන එකයි මගේ විග්‍රහය. හොඳයි, ඔබ හොඳ කදිම තැනකට ගෙනාව අපේ සාකච්ඡාව. ඔබතුමා කියපු විදිහට රටේ මිනිස්සු සබුද්ධික වෙනවට කැමති ජනාධිපතිවරයෙක්, සාම්ප්‍රදායික දේශපාලඥයෙකු නොවන ජනාධිපතිවරයෙක් බවට මේ ජනාධිපතිවරයා පත් වෙන්නේ එතුමා විද්වතෙක්, නැනවතෙක්, බුද්ධිමතෙක් නිසා වෙන්නට ඇති. පශ්චාත් උපාධියක් තියෙන, තරතුරු දාක්ෂණ්‍ය පිළිබඳව ඇමරිකාවේ වෘත්තිකයෙක් හැටියට කටයුතු කරපු, ඒ වගේම ලංකාවේ අවුරුදු 20ක් රට වෙනුවෙන් යුද්ධ කරපු, ඊටත් පස්සේ යුද්ධේ නිමා කරන්න ආරක්ෂක ලේකම්වර හැටියට දිරිය ශක්තිය දීපු, සියලු සම්බන්ධීකරණ කටයුතු සිද්ධ කරපු ඒ මහා දැවැන්ත පෞරුෂය ප්‍රතිරූපය සහ අධ්‍යක්ෂීම් සම්භාරකින් පිරිපුන් ජනාධිපතිවරයෙකු අපට ලැබීම ජාතිය පෙර වාසනාවක් කියලා අපිට හිතෙන්නේ. ඒ නිසා අපි පැහැසර බලාපොරොත්තු දල්වාගෙන සිටිමු. අද දවසේ අපි සාකච්ඡාවට කැඳවාගත්තේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පාලන නීතිඥ චතුර උමගිලිය මහත්මයා. අපි යලිත් දවසක එතුමත් එක්ක සාකච්ඡා කිරීමේ අටියෙන් අද දවසේ සාකච්ඡාවට නැවතීමේ තිත තබනවා. මෙය නැවතීමේ තිතක් නෙමෙයි, තිත් කෝලණයක් හැටියට සලකන්න. මොකද ඔහුගේ සබුද්ධික අදහස් අපේ වැඩසටහන් පෝෂණය කරන්න මතුවේදිත් මහෝපකාරී වේවි කියලා විශ්වාස කරන බොහොම ස්තුතියි චතුර මහත්මයා. ආයුබෝවන් ඔබට. සමුගෙනටයි සූදානම් වෙන්නේ දෙසැම්බර් මාසේ 24 වෙනිදා. අද වාසනාවන්ත පින්බර දවසක උදාවත් එක්ක පින්බර උදෑසනින් අපි ඔබට යලිත් ප්‍රාර්ථනා කරනවා දවස සුභ වේවා, ජයෙන් ජය වේවා කියලා. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි.